never stop moving. Never stop, never stop moving when life's calling you. අද ජනතාවකට කියනවා දවල් පැය 3කි රැට පැයක් විදුලිය කප්පාදු කරනවා. හැබැයි ඒක අමූලික බොරුවක්. ඊයේ දිනේ සමහර ප්‍රදේශවල පැය 6 පැය 8 ආකාරයෙන් විදුලිය කප්පාදු කරනවා. කියන්නේ 4යි කියලා හැබැයි 6ක් 8ක් අතර ප්‍රමාණයක් අපි විදුලිය කප්පාදු කරනවා දැක්කා. මේ නිසා අද රටේ ව්‍යාපාර සංචාරක ව්‍යාපාර ඇතුළු සියලුම අංශ දැඩි ලෙස මේක බලපාලා තියෙනවා. අද රටේ ආර්ථිකයට මේක විශාල ලෙස බලපාලා තියෙනවා. හැබැයි මේකට ප්‍රධානම හේතුව තමයි ඕනෑම රටක විදුලිය ඉල්ලුම සෑම වර්ෂයකම වැඩි වෙනවා. ඒ ඉල්ලුමට සරිලන ලෙස බලාගාර හැදෙන්න ඕන. හැබැයි මේ ආණ්ඩුවට බැරි වුණා 2014 ඉඳන් එක බලාගාරයක්වත් හදන්න. හැබැයි බලාගාර හදනවා කෙසේ වෙතත් හම්බන්තොට සුලම් බලාගාරය ගලවලා දාන්න. මෙගාවොට් 3ක් හදන සුලම් බලාගාරය ගලවලා දාන්න. අඩුම ගාන එදා ඒ බලාගාරයේ තිබුණා නම් ඒ චීනයට හම්බන්තොට වරාය දෙද්දි හරියට ගිවිසුම් ගත වුණා නම් අඩුම ගාන විනාඩි 5ක් කරි විදුලිය කප්පාදුව අඩු කරන්න තිබුණා. ඒ වගේම අද අපි දන්නවා 2014 වර්ෂයේ වෙනකොට හම්බන්තොට වරාය භූමියට කර්මාන්ත පුරේට එළෙනවා LNG බලාගාරයක්. Energy World International Limited කියන බ්‍රිතාන්‍ය සමාගමෙන් LNG බලාගාරයක් වෙනවා මෙගාවොට් 1200ක් සපයන්න පුළුවන් බලාගාරයක්. 2016 වෙද්දී මෙගාවොට් 300ක් 2018 වෙද්දී තව 300ක් 2020-22 වෙද්දී ඉතුරු අය 100ක් ලබා දෙන්න පුළුවන් බලාගාරයක් ආවා. හැබැයි මේ ආණ්ඩුවට කොමිස් මුදල් ලැබෙන්නේ නැති වෙනකොට මේ බ්‍රිතාන්‍ය සමාගම හරවල යවුවා. හැබැයි මේගොල්ල බලාපොරොත්තුනේ මේ බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක ගිවිසුම් ගත වෙලා හිටියා. මේ ගිවිසුමානුකූලව එක ඒකකයට රුපියල් 10යි 750කට තමයි එක ඒකකයක් මිලදී ගන්න තිබුණේ. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ බලාගාරය හදමු නැති හින්දා එක පැත්තකින් පැය 8 6 8 විදුලිය කප්පාදු කරනවා. අනිත් පැත්තේ දැන් පාවෙන බලාගාර දෙකක් මේ වෙද්දි ලංකාවට ඇවිල්ලා තියෙනවා විදුලිය ලබා ගන්න. හැබැයි අපිට ඒකකයක් ගන්න වෙන්නේ රුපියල් 30 ගන්න. මේ ඒකකය 10යි 50ට ගන්න තිබ්බ ඒකකය අද රුපියල් 30 ගානේ ගන්න වීම තුලින් එක අවුරුද්දකට විතරක් වෙන පාඩුව මේ LNG බලාගාරයේ හැදීම නැති නිසා වෙන පාඩුව විතරක් රුපියල් කෝටි 4100ක්.